අපිට දැනුවත් කරන අපිම හදමු රට මගින් පටන් ගමු. අවුරුදු තුනක කාලයක් ඉතාම අසීරු ගමන කාල. 20-19 අපේම මිනිස්සු කණ්ඩායම අපෙන් ඈත් වෙලා වෙනම යන්න පටන් ගත්තා. ඒක ඔබ අපි දෙන්නුලම දන්න රහසක් නෙමෙයි. ඒගේ ගමනේදී UMP චප්ප චොරස් කරලම දැම්මා. රටේ ජනතාව 249,000යි UMP අලියට කතරක් ගැව්වා. අපි ඒ ප්‍රතික්ෂේප කළා. අපි එක മന്ത്രി ධූරයට වැටුණා. ඒ മന്ത്രി ධූරයත් අපි 20-22 වෙනකම් පාර්ලිමේන්තුවට ගියේ නැහැ. අපි හිටියා තියාග. මිනිස්සු අපට දොස් කිව්වා. ඇයි UMP වැඩ කරන්නේ නැත්තේ? ඇයි UMP සංවිධානය නොකරන්නේ කියලා. මොකද අවුරුද්දක් දෙකක් යනකොටම රටේ ජනතාවට තේරුණා UMP නැතුව මේ රට ඉදිරියට යන්නට බැහැ කියලා. සමගි බලවේග හැදුවත්, ජන බලවේග හැදුවත්, පොහොට්ටු ආවත්, පොදු පෙරමුණ ආවත්, මොන බලවේග ආවත් UMP නැත්තම් අර ඇඹුල් නැති කරපිංච නැති හොද්ද වගේ තමයි මෙලෝ රහක් නැහැ. UMP ආව නම් තමයි රටේ සංවර්ධනයක් වෙන්නේ, රටේ වැඩබිමක් බවට පත් වෙන්නේ UMP විතරයි. අන්න ඒ නිසා ගෙදර ඡන්දෙට නොගිය UMP කාර්යොත්, ඡන්දෙට ගිය UMP කාර්යොත් පටන් ගත්තා ඇයි UMP ඉස්සරහට එන්නේ නැත්තේ වැඩ කරන්නේ නැති කියලා. අපි අවුරුදු 3600 හැදුවා මිත්‍රවරුනි. අපි හිටපු වැඩ කාර්යෝ කියපු කණ්ඩායම තමයි අපෙන් ඉවත් වුණේ. අපට ඉතුරුනේ අපේ පළාත් පාලන මට්ටමේ කණ්ඩායම් පළාත් සභාවේ ඉතුරු වෙච්ච කීප දෙනා, මේ ආදී කීප දෙනෙක් විතරයි. ඒට අමතරව අපි 18යි ඉතුරුනේ අනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්කලා. එනවා අපි මේ කණ්ඩායම එකතු වෙලා ටිකෙන් ටික මේක හැදුවා. ටිකෙන් ටික සතෙන් සතේ කැටයට දානවා වගේ අපි ආසනෙන් ආසන ගමෙන් ගම ඡන්ද පොලෙන් ඡන්ද පොල පළාත් පාලන මන්ත්‍රී කොට්ටාසයෙන් මන්ත්‍රී කොට්ටාසය ටික ටික අපි හදාගෙන ආවා. මේ හදනකොට එන වේගේ මදි. ජනතාවට කුතුහලය ඇයි තාමත් මේක වේගවත්ව ගන්න නැත්තේ කියලා. එහෙනම් අපි ප්‍රමාණිකුළු එනකොට 20-22 එනකොට මේ රට බරපතල දැනවත් වුණා. 20-22 අපි තීන්දු කර අපේ කළමනාකාර කමිටුව වජිර අබේවර්ධන මහත්මයා, අකිල විරාජ් කාර්යවස මහත්මයා, රුවන් විජේවර්ධන මහත්මයා, සාගල් රත්නායක මහත්මයා ඇතුළු අපි කමිටුව තීන්දු කරා දැන් අපේ නියෝජිතයා පාර්ලිමේන්තුවට යන්න ඕන. ඒ ආයුත්තු වෙන කරුවක් නෙමෙයි අපේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ තීන්දු අරගෙන අපි ජනාධිපතිතුමාට කිව්වා. ජනාධිපතිතුමාගේ කරුණාවගොල්ල යන්න මම ඉන්නම් කියලා. නමුත් අපේ එකම අපේ සියලු දෙනාගේ බලපෑම උනේ නැහැ. මේ එන අර්බුදයට මුහුණ දෙන්න නම් පාර්ලිමේන්තුවට යන්න ඕන රට බාරගත යුත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයෝනේ. ඔබතුමා ඔබතුමා ආයුතු කියලා. එදා මැතිවරණ කොමසාරිස්වරයා වෙත මම ගිහිල්ලා බාර දුන්නා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම. නම් බාර දුන්නාම එළියට එනකොට මාධ්‍යවේදීන් ප්‍රෙස් කකා ඉන්නවා, ඇහුවා මොකද්ද කියලා. අවිගේ බාර දුන්නේ 1යි ප්‍රතිඵලයේ 60යි කියලා. වජිර අබේවර්ධන මහත්තයා මාධ්‍ය සාකච්ඡා තිබ්බ සාක්ෂි සභාපතිවරයා. එතුමා කිව්වේ මොකද්ද? එකෙනුත් ආණ්ඩු හදන්න පුළුවන්, එකත් රටේ අගමැති කරන්න පුළුවන්, එකත් රටේ ජනාධිපති කරන්න පුළුවන් කියලා. එහෙනම් මිත්‍රවරුනි, රාංගයේ කියපු එකයි වජිර කියපු එකයි දෙකම මේ රටර වුණා. 160 නෙමෙයි 134 වුණා. වජිර කිව්ව අගමැති කරන්න, ජනාධිපති කරන්න කියලා. එහෙනම් ඒ දෙකම සිද්ධ වුණා. එහෙනම් අද අපි කියනවා මේ එන මැතිවරණය නොවැම්බර් වලට ඉස්සරලා මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ පවත්වන මැතිවරණයෙන් අපි ඉදිරිපත් කරන්නේ අපේ අභියෝජනා කරපු ඔබ සම්මත කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොවැම්බර් වලට කලින් එන මැතිවරණය ජයග්‍රහණය කරන්නේ මේ ලංකාවේ ඡන්ද වාර්තාවක් තියමින් ජනාධිපතිවරණයේදී ගණ්ඩ තියන ඉහළම ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 100 ඉක්මමින් බලයක් පත් කරගන්නා එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. වජිරගේ කටේ මගේ කටේ ඝන තියන විතරමයි. අපි කීප එකක් වරදින්නේ නැහැ. අද ඝන පිටෝල කියනවා ලක්ෂ 100යි කියලා. එදා කිව්වේ 60යි 134යි. එදා කිව්වා කැමති ජනාධිපති. එහෙනම් එතෙන්ට දැන් එකෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපි කියනවා මේ ඉලෙක්ෂන් එකෙන් ඡන්ද ලක්ෂ 100ක් ඉක්මවලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නතර කරන්නේ මේ ගමන කියලා. එහෙනම් ඒ ජවය දෙන්න, ඒ ශක්තිය දෙන්න
අද රත්නපුර දිස්ත්‍රික්කයේ ඔබ පෙළගැහිලා පෑදිලා ඉන්නවා. ඒකයි සතුට දෙන්නේ. ඔබ පෙළගැහිලා ඉන්නේ ඒ ගමනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන්. ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරන්නට ඕන? මිත්‍රවරුනි ඔබ දැක්කා. ඔබ දකින්නවා දිනපතා මේ රටේ නායකයෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා කයිය නායක. එයාගේ වැඩේ කයි වාරුම තමයි. එක එක දේවල් ගැන කතන්දර පවත්වනවා. හැබැයි වැඩපිළිවෙලක් නැහැ. බලේ ඉල්ලනවා. ඒගොල්ලන්ට බලේ ඕන. එයා ඉල්ලන්නේ බලේ විතරයි. බලේ ඉල්ලන්නේ කුමක් සඳහාද කියලා කියන්නේ දැන්. හැම එකම ව්‍යජනය කරනවා. IMF ඇත ව්‍යජනය කරනවා. ඇමරිකාවත් ව්‍යජනය කරනවා. ලංකාවත් ව්‍යජනය කරනවා. පින් එකත් ව්‍යජනය කරනවා. ටින් එකත් ව්‍යජනය කරනවා. හැබැයි මේ ව්‍යජනයේ තොරව කරන්නේ මොකද්ද කියලා අද වෙනකන් කියාගන්න බැරිනවා කයි නායක. එයාගේ ගෝලයා හඳුන්නේ නැති. හඳුන්නේ නැති කියනවා ගිහිල්ලා මොකද්ද මාධ්‍යයට එක දිස්ත්‍රික්කයක ආදායම මුළු රටම හදන්න පුළා දිනු කරමන. ත්‍රිකුණාමලෙම පුළුවන්. කාන්තලේ සීනි පැක්ටරියෙන් ලංකාවට සීනි විතර නෙවෙයි ලෝකෙටත් අවශ්‍ය සීනි දෙන්න පුළුවන් කියලා. ඔන්න කතන්දරේ. එයා කියනවා අපි නායකත්වයේ ඇත්ත. දැන් මචං අපිට නායකවන්ට විදියක් නැහැ. ඒකින්ද අපි නායකවන්නේ නැහැ කියනවා. එතකොට ලෝක නායකයෝ කියනවලු හා කමන්නේ මචං එනම් තියාගනින් කිය. මරු වටුනේ. අර රටට කෙලෙවෙලා අරගලේ ඇවිල්ලා ගෝ හෝම් කියපු වෙලාවේ ගෝටා ගෝ හෝම් යනකොට මේ අනුර කුමාරුන් හැට හඳුන්නේ තිතේ කරන ගිහිල්ලා වාර ගන්න තිබ්බනේ රටේ නායකත්වේ. බාරගත්තා නම් අර සුද්දොන්න කතා හරලා කියනවා නෑ මචං අපි ගාව සල්ලි නෑ දැන් ගෙවන්න විදියක් නැහැ කිඳ ගෙවන්නේ නැහැ කියලා. එහෙනම් මේගොල්ලෝ කිව්වහම හරි මචං තියාගන්නේ කියලා නිකන් ඉන්නවා. මෙන්න මේ වගේ බිවික්‍රම් කතා කරන නායකයෝ. අනිත් එක්කෙනා කියනවා ඉංග්‍රීසියෙන් කතා කරලා ඔක්කොම ඉස්සනා ගන්නවා. අකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉංග්‍රීසි වචනයක් එක්ක මෙයාකට හැරෙන්නවත් පුළුවන් තමගේ ජනබල්ලේගේ නායකයාට. මෙයා කියන බර ඉංග්‍රීසියෙන් කතා කරලා මේ ප්‍රශ්න විසඳා ගන්නවා කියලා. එහෙනම් මේ සභාවේ කොච්චර ඉංග්‍රීසි දන්න මිනිස්සුන්වද? මේ රටේ කොච්චර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මිනිස්සුන්වද? එහෙනම් මේ හැම මිනිහට මේ නායකත් එක්ක කතා කරලා මේක බේරා ගන්න පුළුවන් වෙනවා. නෑ වැඩපිළිවෙලක් නෑ බොරු කයිවාරු විතරයි. බලේ විතරයි ඒගොල්ලන්ට ඕන. කෙරුවාව මොකද්ද කියලා කියන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා බලේ අරගත්තේ බලෙන් නෙමෙයි. බලේ ඉල්ලෙලා කෑ ගැහුවේ නෑ. ජනතාව 2019 මේ බලේ නැති කරා. එතුමා බලය අරගන්න යන්න දැඟලුවේ නෑ. පාර්ලිමේන්තුවට යන්න එතුමා දැඟලුවේ නෑ. පාර්ලිමේන්තුවට යවා ගත්තේ බොහොම අමාරුවෙන් එදා 2022. හැබැයි ගිහිල්ලා වැඩ බිල්ල වෙන්නවා. මිනිසුන්ගේ ඛණ්ඩ නෑ. මිනිසුන්ගේ අඳින්න නෑ. මිනිසුන්ගේ ගෑස් ටික නෑ. මිනිසුන්ගේ ඉන්ධන ටික නෑ. මිනිසුන්ගේ දරුවෝ ඉස්කෝලේ ටික යවා ගන්න විදියක් නෑ. මෙන්න අත්‍යවශ්‍ය බඩු ටික ගන්න නෑ. සල්ලි තිබුණත් බඩේ කඩේ බඩු නෑ. මෙන්න මේ වගේ අර්බුදයකට මුහුණ දීලා තිබුණේ මහපාරේ මිනිස්සු අරගල කරන තැන හිටියේ. අන්නේ ඒ අවස්ථාවේ ඒ අරගලේ තියෙද්දි බය නැතුව ගිහිල්ලා තනි මිනිහෙක් විදියට මේ වගකීම බාරගත්තා Tamanta කණ්ඩායමක් නැතුව. සජිත් 54ක් ඉඳලා සජිත් ගියේ නැහැ. අන්රට 3 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉඳලා අන්රෝ ගියේ නැහැ. රනිල්ට රනිල් විතරයි හිටියේ මිතර උන්නේ හේවනල්ලට. යාගේ හේවනල්ල විතරයි. හැබැයි තනිව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අභියෝගය බාර අරගෙන අද මිනිස්සුන්ට කාලා ඇඳලා ඉන්න පුළුවන් රටක් ඇති කරලා තියෙනවා. පොලිමේ ඉන්න තු තෙල් ටික ගහගන්න පුළුවන් රටක් හරි ගසලා තියෙනවා. කඩේට යනකොට සුලභ බඩු ටික තියෙනවා. ගෑස් කරන්ඩ අනාන ඉන්න ඕනේ ගෑස් ටික තියෙනවා. පැය 24 පුරා විදුලිය ටික තියෙනවා. මිලෙහි ප්‍රශ්නක් තියෙනවා. අපි ඒක නොදන්නා නේද? ඔබට වගේම අපටත් ඒක දෙනවා. නමුත් මේ රට බංකොලොත් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර දුන්නා. ඒ බංකොලොත් භාවයෙන් දැන් මුදා ගත්තා. එහෙනම් දැන් ආර්ථිකය හදන්නට ඒ ආර්ථිකයේ හදන ක්‍රියාදාමයේ දාමේ කරන්නේ මේක කරනකොට අනුර කුමාර දිසානායක කියනවා රනිල් රට යනවා රනිල් වික්‍රමසිංහ රට යන්නේ නැතුව අනුර කුමාර රට යවන්නද ලෝකේ රටවල් දෙකක් අනුර කුමාරලාට සහයක මේ දේශපාලන මතේ තියෙන කට්ටිය ඉන්නවා කියුබාවේ ඉන්නවා උතුරු කොරියාවේ ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ලෝකෙම රටවල් වලින් එන්න කියනවා එතුමාට යากන්න බැරුව ඉන්නේ මම දන්නවා මැලේසියාවෙන් එන්න එන්න කියනවා යන්න විදියක් නැහැ මේ රටේ තියෙන මේ කන්දරාවක් වැඩක් එක්කලා ආසුමාර සිංහ මැතිතුමා කිව්වෝ. ඒවනේ තත්ත්වයේ තියදී අමාරුවෙන් වෙලාව හදාගෙන යන්නේ. ඒ රටවල් වලින් ආරාධනා කරනවා. ලෝක සංවිධාන වලින් ආරාධනා කරනවා. අද ලෝක ආහාර සංවිධානයේ ආරාධනා කරලා ගිහිල්ලා තියෙන්නේ. නිකන් නෙමෙයි. ඊළඟට ගිහිල්ලා නෙමෙයි. එතුමාට ආරාධනා කරන්නේ මොලයක් තියෙන වැඩ දෙකින්ද.
අනුකමාට ආරාධනා කරන්නේ නැති මොලයක් නැති කයියක් ගන්න මැට්ටෙක් ඉඳන් කියන එක අපිට කියන්න පුළුවන් මිත්‍රවරුනි මැට්ටන්ට එන්න කියන්නේ වැට්ටන්ට විතරයි ලෝකය කැමති අන්නේ නිසායි රල්ලිතුස් මාතරන්නේ ගිය එක තැනකින් නිකන් ආවද ගිය එක තැනකින් හිස් අතින් ආපු නැති හිස් අතින් ආපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ලෝකෙ ගිය හැම රටක් එක්කම ගිවිසුමක් ඇති කරගත්තා වෙළඳ ගිවිසුමක් අත්සන් කරගත්තා ලබන පෙබරවාරි 3 වෙනිදා තායිලන්තයේ කළ වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවා මට මේ ඊයේ පෙර දැක්කින කතාවල දෙන්න දෙන්න කතාවල කියන ව්‍යාපාරික අනේ මැතුමා ජනාධිපතිතුමාට කියන්නකො චීනයත් එක්කලා මේ වෙළඳ ගිවිසුමක් ඇති කරන්නයි කියලා ඉවරලා අපිට එතකොට වැඩිපුරද ගනුදෙනු කරන්න එතන චාන්ස් එක ගන්න පුළුවන් කියලා අන්නේ විදිහට මේක දන්න මිනිස්සු මොලේ තියෙන මිනිස්සු අවබෝධයක් තියෙන මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කාර්යභාරය මොකද කියලා. අද ලෝකෙ මිනිස්සු මෙතෙන්ට එනවා. එදා ආවේ උඩට රෙද්දක් අඳින්න නැති සුවාසිලන්තේ නායකයෝ. අද රෙදි අඳින ලෝකෙ පිළිගත් නායකයෝ අපේ හඳුනුවේ. ප්‍රංශයේ ජනාධිපතිවරයා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා බහැලවරලා මේ ජනාධිපතිවරයා බහැදකලා යනවා යන කතා කරලා යනවා. ලෝක ආහාර සංවිධානයේ කට්ටිය එනවා. IMF එකේ කට්ටිය නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල කට්ටිය එනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ කට්ටිය එනවා. මේ මොකටද එන්නේ? වැටිචි රට ගන්න උඩ ගන්න කොට ගන්න උදව් කරන්න. ප්‍රංශයේ විදේශ හැම තියෙනවා. ප්‍රංශ ජපානයේ මුදල් හැම තියෙනවා. මේ ආදිවාසීන් ලෝකේ වැඩක් කරන්න පුළුවන් හයියක් දෙන්න පුළුවන් මිනිස්සු වෙනවා. කවුරු හින්දාද දෙන්නේ? අනු කුමාර හින්දාද දෙන්නේ? අර ඉංග්‍රීසියෙන් කතා කරලා විසඳන්න පුළුවන් කියන සජිත් ප්‍රේමදාස හින්දාද දෙන්නේ? නැත්නම් මේ කතා කරලා රංගේ බණ්ඩාර හින්දාද දෙන්නේ? නෑ මිත්‍රවරුනි එන්නේ මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකත්වය ලෝකෙ පිළිගත් එකම නායක මෙන්න මේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමු වෙන්න ඒ තියෙන විශ්වාසය උඩ තමයි මෙතෙන්ට එන්නේ වෙන කවුරුවත් නැත්තේ නෑ මිත්‍රවරුනි ඉන්දින අටකේ ඔරේ ඔරු තලෙවර් රනිල් වික්‍රමසිංහ වෙරාද තරෙවර් ඉල්ල තමිල් මුස්ලිම් සහෝදරයිලේ එන්න සෙරුවන් ආනන්ද එනම් අද රට ගොඩ ගන්න පුළුවන් එකම නායකත්වය මෙතන තියෙන්නේ මෙන්න මේ නායකත්වයත් එක්ක අපි දිනනවා මේ නායකත්වයට නා ඒ මොකටද මේ රංගෙ මණ්ඩාර සැප විඳින්න නෙමෙයි මේ පෙළ ගහිලා ඉන්න ඔබට සැප විඳින්න නෙමෙයි විතරනේ ඔබයි මගේ කාලය අවසන් වෙන්න පුළුවන් අපි දැන් මැදිවස පැනලා එහෙනම් මෙතනින් එහාට ජීවත් වෙන පරපුරක් ඉන්නවා ඔබ මම බිහි කරපු දරු පරපුරක් මේ රටේ ඉන්නවා මෙන්න මේ දරු පරපුරට ජීවත් වෙන්න රටක් තිබිය යුතුයි පෙළ පොලිමේ ඉන්න රටක් නෙමෙයි ගෑස් නැතුව මැරෙන රටක් නෙමෙයි ඉන්ධන නැතුව මැරෙන රටක් නෙමෙයි ඉස්කෝලේ යන්න විදියක් නැතුව ඉස්කෝලේ වහපු රටක් නෙමෙයි මේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලයක් ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් පාර්ය අරගල නැතුව මිනිසුන්ට යන්නෙන්න පුළුවන් රටක් බීකර යුතුයි ඒ රට හදන්න පුළුවන් එකම නායකත්වය එකම හැකියාව ලෝක පිළිගත් පුද්ගලයා රනිල් වික්‍රමසිංහම පමණයි වෙන කවුරුවත් නැත්තේ නැහැ එහෙනම් අන්න ඒක ඇති කරන්න අපි රනිල් දිනවන්නට ඕන ඒකටයි අපි රනිල් වික්‍රමසිංහ දිනවන්න ඕන අන්න ඒකටයි මේ අද තත්තපුර ජනකායේ පෙළ ගැහිලා ඉන්නේ එහෙනම් මිත්‍රවරුනි දින දෙකයි අපි පෙරේද පටන් ගත්තේ දින දෙකක් කුල දිස්ත්‍රික් පහක මේට නොදැවෙනි හැම දිස්ත්‍රික්කෙම රැස්වීම ටික අපි ගවත්තේ අපි ගාල්ලෙන් පටන් ගත්තේ වජිර මැත්තවාගේ එතනින් හම්බන්තොට එතනින් කලුතර එතනින් ඊයේ මහනුවර අද රත්නපුර අපි දින දෙකක් ඇතුළත මෙවැනි දෙවන්ත ජන හමු පහක් අපට පවත් ගන්න පුළුවන් ඒ ශක්තිය තියෙන ඒ සංවිධානයේ තියෙන එකම දේශපාලන පක්ෂය ඔබයි මමයි ඉන්න UMP පවණයි මිත්‍රවරුනි ඒකින්ද වාඩම්බර වෙන්නට ඕන මෙයානි පක්ෂේ කරඳනවා අපි වැටිච්ච මිනිස්සු අපි චප්ප වෙච්ච මිනිස්සු එනා චප්ප වෙච්ච අපි නැගිටලා ඉන්නවා අපි ඉදිරියට යන්න පුළුවන් මිතර අපි නැගිටනනම් ඊළඟ වැටිවරුනි අපිට දිනන්නත් පුළුවන් කියන එක අපිට පෙන්වන්න පුළුවන් මිත්‍රවරුනි මම අභියෝග කරනවා ඔය කයිවාරු ගහන කයිය නායක අනු කුමාර දිශානායකට පුළුවන් නම් දවස් දෙකක් ඇතුළත දිස්ත්‍රික් පහක මේ වගේ රැස්වීම් මාලාව පාත්තලා පෙන්වන්න කියලා සජිත් ප්‍රේමදාස ජනබල වේගයට සජිත්ට මම කියන පුළුවන් නම් මම අභියෝග කරනවා දින දෙකක් ඇතුළත මෙවැනි දෑන්ත හමු පාත්තලා පෙන්වන්න කියලා මිත්‍රවරුනි අපේ තවම පෙරහැර ආවේ නැහැ නැට්ටු ආවේ නැහැ මේ යන්නේ කසකාරයන් විතරයි අපේ නායකයා තාම එළියට බැස්සෙත් නැහැ මේ ව්‍යාපාරේ එහෙනම් කසකාරෝ ඇවිල්ලා අපිට පුළුවන් නම් මේ මට්ටමට යන්න එහෙනම් අපි පෙරහැරනකොට කොහොම වේද කියලා ඔබ ඉදා ගන්න. එහෙනම් මිත්‍රවරුනි බියක් සැකක් නැතුව දෙහිතක් දෙවරක් හිතන්නේ නැතුව හැම කෙනාම පෙළ ගැහෙන්න එකට එක්කාසු වෙලා අපි මේ රට හදන්න නායකත්වයට ශක්තිය දෙන්න
ඒ ශක්තිය දෙන්න හසිත මහන්දිරම් ඇතුළු රත්නපුර සමන් දෙවි අඩවියේ ජීවත් වෙන ඔබ සියලු දෙනා සූදානම් එහෙනම් හයියෙන් තනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇහෙන්න දැනෙන්න මේ රට බේරාගත් මනුස්සයට දැනෙන්න ඔබේ පෝලිං ටික නැති කරපු මනුස්සයට දැනෙන්න හයියෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජය වේවා කියලා අපි ලොකු සද්දයක් දෙමු මේ රත්නපුරෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ ගැලවුම් කාර්යයට මේ රටට ඉන්න එකම නායකත්වයට රත්නපුර ජනතාවට ඔබ සියලු දෙනාටම ජය වේවා කිමින් මන් නියනවා කොහොමද සුදු